අවසර ආරියතුන් වහන්සේ සත්තරාණු කුසල සූත්‍රයේදී ඔබ වහන්සේ දේශනා කළා නාම රූප නිරෝධං විඥාන නිරෝධං කියලා. දැන් උතන රූප කිව්වේ මොකද්ද? අර ආපෝ තේජෝ වායෝ පඨවි. නාම කිව්වේ මොකද්ද? වේදනා සංඥා සංකාර අතර. ඒ දෙක එක වුණාම විඥාන. එතකොට සංඥාංශ පටිච්ච සමුප්පාද ධර්මතාවර ඒ පිළිවෙල ගත්තම රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පස්සේනේ නාම රූප එන්නේ. මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන නාම රූප සලායතන. ඔව්. නාම රූපච්ච සලායතන. එතකොට එතන කියන නාම රූපයි දැන් ඒකයි මේකයි දෙකම ඔක්කොම මේ බුද්ධ දේශනාවේ නාම රූප කිව්වොත් ඔක්කොම ওই රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. එක්කෝ තවත් විඥායක් කරලා තියෙනවා ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම. එහෙමත් කියලා තියෙනවා. හැබැයි කොටන කිව්වත් ඔය නාම රූප තමයි ඔය බෙදලා විභංග කරලා තව තවත් බෙදලා තියෙනවා. බුදුහාමුදුරන්ට පුළුවන්කම තිබුණා බෙදන්න. ස්වාමීන් වහන්සේ එතකොට මේ ධාතු සෝප පරික්කති ආයතන සෝප පරික්කති පටිච්ච සමුප්පාද උප පරික්කති කියන තුනම මේ ආනපාන සති සමාධිය වඩද්දි එක විදිහට ආනපාන සති සමාධිය වඩද්දි ඔය මොන එක ආකාරයකින් බොහෝ බහුල පුද්ගලයන්ට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධ සෝප පරික්කති විදිහට නිවන් දකින්න පුළුවන්. ඒ වගේම තවත් ක්‍රමයකට දැන් ඔය පුක්කුසාති රජුව එහෙම ඒ පංචස්කන්ධයේ මේ බැලුවේ ධාතු සෝප පරික්කටේ. දැන් ඔය පිදුරු මඩුවේදී බුදුහාමුදුරුව පුක්කුසාති රජුවන්ට දේශනා කරපු සූත්‍රය මජ්ඣිම නිකායේ තියෙනවා ච ධාතු විභංග සූත්‍රය හැටියට. ඒ සූත්‍රයත් මම කීප වරක් කීප තැනකදී දේශනා කරලා තියෙනවා. ඒක තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරයි අවකාශ විඥානයයි හයයි. ඒ විදිහටයි තියෙන්නේ. ඒ විදිහ ඒකත් නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිස්සංගාය. ඒ වගේම චක්ක සූත්‍රයේ තියෙන්නේ රූප හෝ ධාතු හෝ නෙමේ ආයතන සූ. චක්කුසෝත ගාන ජීවා කාය මනෝ හයවරකයි 36. ඒක ආයතන සූ උපපටික. ඒ වගේම පටිච්ච සමුප්පාද විග්‍රහයේ මහා නිධාන සූත්‍රයේ තියෙන්නේ තව මහවග්ගපාලියේ තව නොයෙකුත් සූත්‍රවල තියෙන්නේ පටිච්ච සමුප්පාද සෝප පරික්කති. මේ කොයි විදිහට වුණත් සතරකම දහන් වැඩුවොත් ඔය කොයි එකමකින් හරි සමුදේ නිරෝධ වෙලා මගපල ලැබෙනවා. ඔබ දන්නේවත් නැහැ මොන පැත්තට ගියාද කියලා. නමුත් සමුදේ නිරෝධ වෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ කාමාවචර රූපාවචර අරූපාවචර සිත් දැන් අපි එක එක අපිට විවිධාකාර සිත් මත වෙනකොට ඒවා අපි හඳුන ගන්නවා යෝනිසෝ මනසිකාරයෙන්. එතකොට එතන අකුසලයක් බවට පත් වෙන්නේ එතන කාම රාග රූප රාග කාමාවචරණං අකුසලයක්. රූපාවචරණං අකුසලයක්. අරූපාවචරණං චර කියන්නේ මොකද්ද? හැසිරෙනවා. මේ යමක් එකතු කරගන්න අල්ලගන්න බදාගන්න උපාදානය කරගන්න තණ්හාවෙන් හැසිරෙන එක චර. ඒක නැති කරන එක චරණං. චරණ ධර්ම කිව්වේ චරණං. සතරගමඨහන් කළාම චර බව නම් කරනවා නැති වෙනවා. සතරගමඨහන් වලම තියෙන්නේ ඔය චරණ ධර්ම පහළ නැවත. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ වගේ අවස්ථාවක නම් එහෙම වෙන වෙනම අඳුනගෙන අපිට ඒකට ඔව් මේවා ඔක්කොම අඳුනගෙන වෙන් කළා බුදුහාමුදුරුව විග්‍රහ කළා විස්තර කළා. ඔබට තියෙන්නේ ওই විග්‍රහය තේරුම් ගන්න පුළුවන් වෙයි සතර කමඨාන් දැනගෙන හරියට තේරුම් අරගෙන සතර කමඨාන් වඩාගෙන යනකොට ඔබ තුලත් ධම්මවිචේ සම්බොජ්ජංගයේ ඇති වෙලා ওই සියලු දේ ධර්මය ඔබට මෙනෙහි කරලා බෙදලා මේවා කියවනකොට තේරුම් ගන්න පුළුවන්. දැන් අර අපේ අරිය විමුක්ති පොඩි හාමුදුරුවෝ පොඩි ළමේ මේ තෙන්ටාවේ අවුරුදු 13-18 ඔය සියලු දේ කොහෙන්වත් ඉස්කෝලකින් පන්සලකින් පාසලකින් කොහෙන්වත් ඉගෙන ගත්තේ නැහැ. හැබැයි මේ කියන දේ කියවලා දැන් ඒ සතර කමඨාන් කරලා ඒ විදියට
ඔය තත්ත්වයට පත් වෙලා දැන් ඔය අවුරුදු 18 පොඩි හාමුදුරුවෝ දේශනා කරනවා. කාගෙන් ඉගෙන ගත්තේ? කොහෙන් ඉගෙන ගත්තේ? මේ කල්පනා කරන්න. ස්වාමීන් වහන්සේ අපේ සාමාන්‍ය ජීවිතේ කටයුතු කරගෙන යද්දී දැන් අපි හෙට දවස ගැන ප්ලෑන් කරනවා නම් එතකොට එතන චිත්ත රූපම අවෙනවනවා. නෑ නෑ හෙට දවස ප්ලෑන් කරන්න ඕනේ. කාට හරි යහපතක් හොඳක් සෙතක් ශාන්තියක් ඔබටත් යහපතක් සෙතක් ශාන්තියක් නිවීමක් මිදීමක් කරන්න. වරද මොකද්ද? කාට හරි අයහපතක් අවැඩක් අසාධාරණයක් අපහාසයක් අවමානයක් ඔබ අමාරුවේ වැඩෙන කර්මයක් උරුම කරගන්න අනාගත වැඩ අත්තරින්න. එතකොට හොඳ වැඩ යහපත් වැඩ නිවන වැඩ මිදෙන වැඩ විමුක්තියට උපකාර වෙන වැඩ කරන්න ඕනේ සැලසුම් කළා. ඒක බුදුහාමුදුරුවෝ නැති කරන්න කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ නැති කරන්න කිව්වේ අයින් කරන්න කිව්වේ තමන්ට හෝ අනුන්ට හෝ අජ්ජත්තංවා බහිද්ධාවා. යම් කිසි කෙනෙකුට අර අමාරු වැඩ අපහසු වැඩ ඔය දේශපාලකයෝ ඔක්කොම කරන්නේ මොනවද? මේ ඔක්කොම කරන්නේ කොහොම හරි වංචාවෙන් උපක්‍රමයෙන් මොන විදියෙන් හරි කාට හරි තමන්ට මේ යමට යහපතක් වෙනවා කියලා හිතුවට මේ ලෝකයට අයහපතක් කරන අවැඩක් අසාධාරණයක්. ඒ වගේමයි ඔය බොහෝ ව්‍යාපාර කරන පන්සල් වල හාමුදුරුවොත් කරන්නේ මේ සැලසුම් තහගතව ව්‍යාපාර. ඔය ඔක්කොම තමන්ට අන්තිමට ප්‍රතිසන් දෙනවා විපාක හැටියට ඵල විපාක දෙනවා. ඒක තමයි කරුමය. සමුදේ උපද්දවා ගන්නා දේවල්මයි කරන්නේ. සමුදේ උපදින්නේ නැත්නම් ඒක අව්‍යාගත සිතක් වෙන්න පුළුවන්, ඒක ක්‍රියා සිතක් වෙන්න පුළුවන්. ඒක යහපත් ඒක කරන්න ඕන. විසංකාර ගතං චිත්තං තණ්හානං කේ මජ්ජගාත. සංකාර විසංකාර කරන හැම වැඩක්ම කරන්න ඕන. ඒක යහපත්. තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. සතර සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වා දීපු මාර්ගයෙන් මඟ වඩන අරිය උත්තමයෙකුට උනත් ධ්‍යාන සතර ලැබෙනවනේ. ධ්‍යාන ලැබෙනකොටමත් දැන් ධ්‍යාන නිස්සය කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ. මේ සූත්‍රයේ මම දෙපාරක් විතර මේ ධර්මාසනයේ ඉඳලම දේශනා කරලා පෙන්වුවේ. මේ බුදුහාමුදුරුවෝ කියනවා මේ සය අනුසය නිසය කරන්න කියලා. සය කියන්නේ අනුසය. මේ අනුසය කිව්වොත් සය කර්ම බීජ අලුතෙන් ඉකුතු ගන්න. අනුසය නිසය කරනවා කියන්නේ කර්ම බීජ එනකොටම අයින් කරන්න. මේ එනකොටම වඩන්න කියලා තියෙන නිසය සූත්‍රයේ මරණ අනුසතිය. අනිච්චතෝ දුක්ඛතෝ ගණ්ඩතෝ ගලතෝ. මේක බුලක් ගල ලෙඩක් රෝගයක් ගණ්ඩක්. ඒ අනුව අනිත්‍යතෝ දුක්ඛතෝ අනත්තතෝ මෙනෙහි කළ ගමන් මේ ධ්‍යානෙනුත් පුළුවන් තරම් ඉක්මනට මිදී නිදහස් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ ධ්‍යාන නිසය සූත්‍රයේ ඉතා පැහැදිලිව ඕනම කෙනෙකුට තේරුම් ගන්න විදියට කියලා තියෙනවා. නමුත් අර පරිවර්තකයා මේක මේ නිසය කියන වචනේ තේරුම් අරගෙන නැතුව නිසා කියලා පරිවර්තනය කළා කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ හරි උත්තමයන් වහන්සේලා තමන් තුළ මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්නේ පළවෙනි හරි ධානයේ දෙවෙනි හරි ධානයේ කියලා දැන දුක ගන්නවා. ධානයට පත් වූ බව දැනගන්න පුළුවන් ධානයෙන් වහාම මිදී ධානයත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ කියලා ධානයෙන් මිදී නිදහස් වෙලා මේ සතර කමඨාන් කරන්න ඕන. ධානයට සමවැදුනොත් ධානයේ දැපුවොත් සතර කමඨාන් කරන්න බෑ කියන එක ඊයේ කිව්ව අර මාර්යාගේ උතාරයට උගලට අහු වෙනවා කියලා පැහැදිලිව කියලා තියෙනවා. ධානයට සමවැදීමයි සතරකම් දහම් කිරීමයි එකට කරන්න බෑ. එක්ක ධානයට සමවැදිලා ධානයේ බ්‍රහ්ම සාභ්‍යත්වයට පත් වෙන චේතනාවක් ඇතුව යනවා මිසක් ධානයට සමවැදුණු කෙනෙකුට ධානයේ දැපුව තැපූ කෙනෙකුට ධාන සුවය වින්ද කෙනෙකුට සතරකම් දහම් කරන්න බෑ. මාර්යාගේ උගලට අහු වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව කිව්වා ධ්‍යානයක් ලැබෙනවා. නමුත් අර ශ්‍රද්ධා ඉන්ද්‍රිය මතු වුණාට පස්සේ සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ ඒ පුද්ගලයා සතර කමඨාන් කළා. ඒකෙන් මිදී නිදහස් වෙනවා. මගේ ප්‍රශ්න වෙන ස්වාමීන් වහන්සේ, දැන් ඒ ධ්‍යානයේ සමවැදිලා ඉන්නව නෙවෙයි, නමුත් ඔවුන් තමන් තුළ මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්නේ මේ අරිය ධ්‍යානය කියලා හඳුනා ගන්නවද කියලා? ඒ අවස්ථාව ධ්‍යානය හඳුනන්නත් පුළුවන්, හඳුනා නොගන්නත් පුළුවන්. නමුත් ධ්‍යානය හඳුනාගත්තත් නොදගත්තත් ධ්‍යානසුවයක් වගේ එනවා නම් වහාම ඒකත් අනිච්චන් දුක්ඛන් විපරිණාම මරණ අනුසතිය වඩලා එකෙන් මිදෙන්න ඕන.
පැහැදිලි අරහතුන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ